පොදුජන පෙරමුණයි නිදහස් පක්ෂයයි අතර තිරය පිටුපස ඔබ නොදකින අළු යටගිනි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රහස් සාකච්ඡාවක සමග ජන බලවේගයක් දැන් ආයෙත් පොදු අපේක්ෂකෙක් හොයනවලු චාතික ජන බලවේගයත් රීලොන්ච් වෙයි කනින් කුණින් ඇසුණු කතා කනින් කුණින් ඇසුණු කතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අතර පහුගිය කාලෙම අවස්ථා කිහිපයකදීම අපිට දැක් ගන්න හම්බුණානේ පොඩි පොඩි නෝකාඩුකම් එතකොට පොඩි අමනාපකම් තියෙනවා කියලා තොරතුරු ඔබ දකින්න ඇති මේ පාර්ලිමේන්තුව කොහොමද සද්දේ ඉතින් ඔය විදිහට පාර්ලිමේන්තුව ඇතුලේ ඔබ සිද්ධ වෙච්ච දේවල් ඔබ net news හරහායි ඇහුවනේ හැබැයි අපි අද කියන්න සූදානම් වන්නේ ඔබ ඔය දකින්න ඔබ ඔය අහන තොරතුරු වලට වඩා ටිකක් ඊට එහා ගිය සිද්ධියක් පිළිබඳව මේ සිද්ධියත් වාර්තා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතර තියෙන මේ නොහොඳ නෝක්කඩුව පිළිබඳව තවත් සිද්ධියක් මේක වාර්තා වෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙකු අතර පොඩි අර්බුදයක් මත ගැටුමක් හටගෙන තියෙනවා රාජ්‍ය අමාත්‍යවරු කවුද කියලා කිව්වොත් සනත් නිශාන්ත එවැගේම පියංකර චෛරත්න සහ අරුන්දික ප්‍රනාන්දු කියන රාජ්‍ය අමාත්‍යවරුන් අතර තමයි ඔය පහුගිය දවසක රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් මාර්ග 10ක් සංවර්ධනය කරන්න මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා ආනන්ද සරත් කුමාර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට ඔබට මේ නම මතක නැත්නම් ඔබට මතක් කරගන්න පුළුවන් අර ගුරුවරිය දනගස්සපු මන්ත්‍රීවරයා කිව්වහම ඔබට දැන් මතක් වුණානේ අන්නේ මන්ත්‍රීවරයා තමයි මේ මාර්ග 10ක් ප්‍රතිසංස්කරණය කරන්න තම මාර්ග 10ක ව්‍යාපෘති ආරම්භ කරන්න මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ මේ ගැන පොඩි ප්‍රශ්නයක් මතු වුණා එහෙම නැත්නම් මේක පොඩි ආందోళනාත්මක සිද්ධියක් වුණා මේක දැනගන්නවා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත දැනගත්තු ගමන්ම කතා කරනවා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සට රාජ්‍ය අමාත්‍යතුමා මගේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. ඒ ගණනාවට අදාළ ලියකියවිල් නැත්නම් ඒ සැලසුම් මේ වෙද්දි ඔක්කොම සකස් කරලා තියෙනවා. ඒවා ආරම්භ කරන්නත් වැඩ කටයුතු ලෑස්තිලා තියෙද්දි ඒවට මුදල් වෙන් කරන්නේ නැතුව මේ ආනන්ද සරත් කුමාරට මාර්ග 10ක් හදන්න මුදල් වෙන් කරුවේ ඇයි? සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා නිමල් ලන්ස රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඇහුවා. ඒක මගේ වැඩක් නෙමෙයි. මේක මගේ ඉල්ලීමට සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ඔය පියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයායි අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීමට තමයි මම ওই මාර්ග 10 හදන්න සල්ලි වෙන් කළේ කියලා. මේක දැනගත්තු ගාම සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ආයෙ පාරක් කතා කරනවා පියංකර ජයරත්නටයි අරුන්දික ප්‍රනාන්දුටයි. දුරකථනයට උත්තර දෙන්නේ අරුන්දික ප්‍රනාන්දු. රාජ්‍ය අමාත්‍යතුමා මේ ඕක ඇත්තටම මම දන්නේ නැහැ. ඕක පියංකර ජයරත්නගේ වැඩක්. පියංකර ජයරත්නගේ ඉල්ලීමක්. මෙහෙම කියන්නේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා. ඔය අතරතුරේදී මාර්ග සංවර්ධනයට වෙන් කරපු, ඒ කියන්නේ ආණ්ඩුව වෙන් කරපු මුදල්ම අරගෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ගිය තැනකදී රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න ආණ්ඩුවට හොඳටම දෙහි කපනවා. ආණ්ඩුව දිගටම චෝදනා කරනවා. මේ ගැනත් ඔන්න වාර්තා වෙලා තියෙන පසුබිමක තමයි මේ මාර්ග 10 සිද්ධිය වාර්තා වන්නේ. මේක දැනගත්තු ගමන් ආයෙ පාරක් කතා කරන සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සට රාජ්‍ය අමාත්‍යතුමා ඔබතුමා ඔය කරන වැඩේ නතර කරන්න ඕනේ දැන්මම. ඔය ආණ්ඩුවේ ඉඳගෙනම යටිකූට වැඩ කරන්න එපා. මම දන්නවා ඔබතුමාලා කරන්න යන දේවල්. මම දන්නවා ඔබතුමාලා කරපු දේවල්. සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම කියන්න පටන් ගත්තා. අනික ඔය දැනගන්න. පහුගිය ඡන්ද කාලේ ඔය දේවානිගේ කඩෝලාන සිද්ධිය ගැනත් මම හොඳටම දන්නවා. ඒ සිද්ධිය වෙච්ච වෙලාවේ කවුරුවත්ම හිටියේ නැහැ ඒක වීඩියෝ කරන්න. ඔබතුමාගේ මීඩියා එකෙන් මේක වීඩියෝ කරලා මඩ ගහන තමයි මේ වීඩියෝ එක ලීක් කරේ. මම මේ හැම දෙයක් ගැනම දන්නවා. අනික අර ඔක්සිජන් ඕන් නැහැ කියලා කියපු මිනිස්සයා කතාව බලන්නකෝ. ඒ ඔක්සිජන් ඕන් නැහැ කියලා කියපු මිනිස්සයාවත් මගේ පැත්තට. එහෙනම් මගේ මිනිහෙක් කියලා දාන්නනේ ඔබතුමාලා උත්සාහ කළේ. හැබැයි ඇත්තටම බලපුවහම මොකද්ද? ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මීගමුවට ඡන්දය ඉල්ලලා පැරදිච්ච කෙනෙක්. මම මේ හැම දෙයක් ගැනම දන්නවා. මේ හැමදේම මඩ ගහන නැත්තම් මගේ චරිතය විනාශ කරන්න ඔබතුමාලා ප්ලෑන් කරලා කරපු වැඩ. මම මේ හැම දෙයක් ගැනම හොඳටම දන්නවා. ඒ හින්දා මේ වගේ වැඩ දැන්වත් නතර කරන්න. ඔබතුමා ඉදා ඉඳන්ම කළේ ඔයාගේ වැඩ. එහින්දා දැන් මේ වගේ වැඩ නතර කරන්න හොඳම කාලේ. සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම නිමල් ලන්ස රාජ්‍ය අමාත්‍යවරයාට තමන්ගේ තියෙන චෝදනා පත්‍රය, තමන්ගේ තියෙන අදහස් ටික දිගින් දිගටම කිව්වා. නිමල් ලන්ස රාජ්‍ය අමාත්‍යවරයාට විතරක් නෙමෙයි මේ සංවාදේ නැත්නම් මේ ප්‍රශ්නේ මේ පුත්තලම දිස්ත්‍රික්කයේ තියෙන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතර තිබෙනා මේ ප්‍රශ්නේ පොහොට්ටුවේ නායකින් දක්වාම ගිහිල්ලා පොහොට්ටුවේ නායකිනුත් මේ ගැන දැනුවත් කියලා තමයි ඔන්න කණින් කොණින් ඇහුණු කතා අපිට නම් වාර්තාපුනේ.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහත්මයාගේ තුන්මස් අනුස්මරණ බණ පින්කම පහුගිය 23 වෙනිදා තිබ්බා. මේ පින්කම තිබුණේ මංගල සමරවීර මහත්මයාගේ පාණ්ඩුර ගොරකාන ප්‍රදේශයේ පිහිටි නිවසේදී. මේකට දේශපාලඥයන් විදිහට ආවේ හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයාත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහත්මයාත්. මේ අවස්ථාවට පොලිස් ආරක්ෂාව වගේම පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවත් ලබා දීලා තිබුණා කියලා තමයි අපිට වාර්තා වුණේ. පහුගිය සවුඳ අයවැය දෙවනවර කිවීමේ ඡන්දවීම සීම තිබ්බා. මේකෙන් ආණ්ඩුව ජයග්‍රහණය ලබා ගත්තා. ආණ්ඩුවට පක්ෂව නැත්නම් ආණ්ඩු පක්ෂයට සහාය දක්වන මන්ත්‍රීවරු 159 දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. ඒකෙන් 113 දෙනෙකු ශ්‍රී ලංකා පොත් යන පෙරමුණ නියෝජනය කරන්නේ. කොහොමද මේ ආණ්ඩුවට සහාය දක්වන මන්ත්‍රීවරු 159 දෙනාගෙන් 6 දෙනෙක්ම ආවේ නැහැ. මේ 6 දෙනා ගැන විස්තර අපි net news සරහා ඔබට කිව්වා. ඔබට මේ 6 දෙනා කවුද කියලා නැත්නම් ආපු නැති හේතු මොනවද කියලා ආයෙ දැනගන්න ඕන නම් net news total කී අපගේ වෙබ් අඩවියට ගියා නම් තොරතුරු දැනගන්න පුළුවන්. කොහොමද අයව ඡන්දේ ඉවර වෙලා දැන් කට්ටිය එනවා පල්ලෙහාට. කට්ටිය හම්බෙනවා පාර්ලිමේන්තු ලොබියේදී. මේකෙදී විශේෂ සාකච්ඡාවක් සිදු වෙනවා. ඒ තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයයි අමාත්‍ය මහින්ද අමරවීරයි රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගේවන්නයි මේ තුන්දෙනා එකතු වෙලා පොඩි රහස් සාකච්ඡාවක්. පොඩක් කුටුකුඩු ගානවා වගේ තමයි පේන්න තිබුණේ. ඔය සාකච්ඡාව ඉවරනා විතරයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඔතනින් නික්මලා යනවා. නික්මලා ගියා විතරයි අමාත්‍ය නිමල් සිරිපාල මහත්මයා लिफ्ट गेम पल्ले हड़ बहला पार्लिमेंट लोबी एटिनो ओहु वेनकम बलंगिन्नो अमात्य महिंद अमरवीराय राज्यमात्य लसंत अलगे वन्नाय मेतुन दिन आय एकतु वेला आय पारक कुटुकुटु गामिन रहस्य साकच्छावक निरत वेला तियेनो कोहोम हरि बलंग हिटपु आय पैत्तकटला बलंग हिटपु आय नम कियन्ने इदिरियेदी पोडि देशपालन हेलहप्पीमक पेरनिमिति मे साकच्छाय तुल तिब्बा कियला देशपालने अलगिय मुलगिय तेन दन्ना आयट තේරලා තියෙනවා කියලත් ඔන්න කණින් කණින් ඇහුණු කතා අපිට වාර්තා වෙනවා. සමග ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස් වුණා පහුගිය සතියේ. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු නැත්නම් පක්ෂ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් තමයි මේකෙදී වැඩි වශයෙන් කතා බහට ලක් කළේ. විශේෂම දිස්ත්‍රික් දෙකක් එකතු කරලා සතියන්තයේදී මේ පක්ෂ සංවිධාන කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේකේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා තිනවා. අපිට වැරදි මේ දෙසැම්බර් මාසෙ ඉවරෙද්දී මේ කටයුතු සංවිධානය කරගන්න. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අහනවා. රංජිත් බන්දුම් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේකට උත්තර දෙනවා. අපිට දෙසැම්බර් නම් බැරි වෙයි මොකද අයවැයක් තියෙනවනේ. ජනවාරි මාසෙ දක්වා මේක කල්යයි. එහෙම නෙමෙයි. අපි ඔක්කොම එකතු වෙලා ටිකක් මහන්සි වෙලා කළොත් අපිට දෙසැම්බර් මාසය තුලද මේක ඉවර කරගන්න බැරිද? විපක්ෂ නායකවරයා මේකෙදි කියනවා. අනිත් හැමෝම කියනවා අපිත් අපේ උපරිමේ දාලා කොහොම හරි උත්සාහ දරලා බලමු මේක දෙසැම්බර් මාසය තුලද කරගන්න කියලා. කොහොම හරි එස්එම් මරික්කාර මන්ත්‍රීවරයා මේකෙදි කියනවා. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩේ සාර්ථකව සිද්ධ වුණානේ. අපි ඊළඟට මේ පක්ෂයේ සංවිධානය කරන කටයුතු කොළඹ දිස්ත්‍රික්කයේදී පටන් ගමු කියලා. කොහොම හරි මේ අයවැයයි මේ තියෙන කාර්යබහුල තත්වයත් එක්ක සලකලා උත්සව සමයත් එක්ක සලකලා පහුගිය එළඹෙන ජනවාරි මාසේ දක් සෑම මාසයකදීම අඛණ්ඩව දිස්ත්‍රික්ක වශයෙන් මේ පක්ෂ සංවිධානය කිරීමේ කටයුතු දිගටම කරගෙන යන තමයි සමගි ජන බලවේගයේ තීරණය කරලා තියෙන්නේ. ওই සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න යෝජනාවක් කියනවා. අපි මේ එක විරෝධතාවයක් කරලා නම් මදි දැන්. අපි තව විරෝධතාවයක් කියමු. මොකද එහෙම නැත්තම් මේ කිසිම ආණ්ඩුවට රේ විරෝධතාවයක් නැහැ වගේ තමයි පේන්නේ. එහෙනම් අපි ආයෙ පාරක් කට්ටිය කොළඹට ගෙනල්ලා විරෝධතාවයක් කරමු කියලා. මේ යෝජනාවට හැම කෙනෙක්ම වගේ තමන්ගේ කැමැත්ත පළ කරලා තියෙනවා. සමග ජන බලවේගය කියන විදිහට නම් ආණ්ඩුව ගැන කලකිරිච්ච 41 දෙනෙක් ආණ්ඩුවට වෙලා ඉන්නවා. ආණ්ඩුවෙන් විපක්ෂයට එන්න බලාගෙන කියලා තමයි කියන්නේ. කොහොම හරි සමග ජන බලවේගය කියලා තියෙනවලු දැම්ම මෙන්න එපා. තව පොඩ්ඩක් ආණ්ඩුව ගැන ජනතාවගේ අප්‍රසාදය නැත්නම් ආණ්ඩුවට තව ටිකක් ඉස්සරහට කරගෙන යන්න ගිහිල්ලා තව පොඩ්ඩක් අමාරු වුණාට පස්සේ එන්න කියලා තමයි සමග ජන බලවේගය කිව්වා කියලා සමග ජන බලවේගයේ පැත්තෙන්ම කණින් කණින් ඇහුණු කතා අපිට වාර්තා වුණේ. ඔය අතරතුරේදී සමග ජන බලවේගයේ ඇතුළෙන්ම පොඩි කතා බහක් ගිහිල්ලා තිනවා ආයත් පාරක් මේ පොදු අපේක්ෂකෙක් සම්බන්ධයෙන්. දැනට නායකයා සජිත් තමයි. හැබැයි ඉදිරි මැතිවරණයකදී ආයත් පාරක් එකතු වෙලා හැමෝම එකතු වෙලා පොදු අපේක්ෂකෙක් ගේන්න පුළුවන්ද කියන එක සම්බන්ධෙනුත් ඔන්න කතා බහක් සමගි ජන බලවේගයේ පක්ෂයේ ඇතුලේ ආයත් පාරක් මතුවලා තිනවා කියලා තමයි වාර්තා වෙන්නේ. පහුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණ හම්බුණා දිස්ත්‍රික් සංවිධායකවරුන්. මේ ගමෙන් පටන් ගමු කියන වැඩසටහන මේ දවස්වල සාර්ථකව කරගෙන යන හින්දා දෙසැම්බර් මාසයේ පුරා මේ වැඩසටහන කරගෙන යන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මේ ව්‍යාපාරිකයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් අතර හමු ඉදිරියේදී සංවිධානය කරන්නත් නියමිතව තිබෙනවා. මොකද ව්‍යාපාරිකයන්ට
ඔවුන්ට කියන්න තියෙන දේ ජනතා විමුක්ති පෙරමුණට කියන්නත් ජනතා විමුක්ති පෙරමුණ හැටියට ඔවුන්ගේ සැලසුම් ව්‍යාපාරිකයන්ට කියන්නත් අවස්ථාවක් වේදිකාවක් සකස් කර ගැනීම තමයි මේකේ අරමුණ. මේකේ වැඩේ පවර්ලා තිබෙන්නේ සුනිල් හඳුන්නේති සහ වසන්ත සමරසිංහ කියන දේශපාලන මණ්ඩල සභිකයින්ට. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඔවුන්ගේ වෘත්තීය සමිති පාර්ශ්වයන් විදිහට ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සාකච්ඡා කරන්න නියමිතව තිබෙනවා. මේක සංවිධාන කිරීමේ කටයුතු සිදු කරන්නේ වෛද්‍ය නරින්ද ජයතිස්ස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරණි අමරසූරිය. එවැගේම තමයි ජාතික ජන බලවේගය ඔබට මතකයිනේ ජාතික ජන බලවේගය රීලෝච් කරන්න තමයි දැන් කට්ටිය ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ ජාතික වශයෙන් ජාතික වැඩසටහනක් සිදු කරලා ජාතික ජන බලවේගය විදිහට ආයත් පාරක් ගමට යන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ දැන් ලෑස්ති වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයත් තමන්ගේ ප්‍රතිසංවිධාන කටයුතු මේ දවස්වල දිගින් දිගටම කරගෙන යන ගමන් ඉන්නේ. මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ තීරණාත්මක සහ විශේෂ සාකච්ඡාවක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබ්බා. ඔය විදිහට පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරගෙන යන අතරතුරේදී ඔවට සහභාගී වෙන අය හරිහරි අපූර්ව ප්‍රශ්න අහනවා. එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාගෙන් එක්තරා රැස්වීමකදී අහනවා මේ බැඳුම් කර වංචාව සම්බන්ධයෙන්. දැන් බලන්නකෝ ඇමතුමා ඔබතුමාලට මේ බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා. ඔබතුමාලගේ කාලේ තමයි මේක සිද්ධ වුනේ මේ වංචාවට වක් කියන්න ඕනේ මේක ඇතුලේ වංචාවක් වුණා ඔය වගේ බොහෝ දේවල් කියනවා. දැන් හැබැයි මේ අයවැයෙන් මේ අයවැය හිඟේ පුරව ගන්න නැත්නම් අයවැය ඉදිරියට කරගෙන යන්න මේ බැඳුම් කර වංචාවේ සල්ලි ගන්න එක හරිද? ඔන්න ඔය ප්‍රශ්නේ තමයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් අහන්නේ. ඔව් ප්‍රශ්නේ බොහොම පැහැදිලි. දැන් මේ ආණ්ඩුව ගොඩාක් බොරු කියලානේ ආවේ. දැන් ඉතින් මේකත් බොරුවක් වගේ එකක් තමයි. දැන් බලන්නකෝ ඉස්සරහට යද්දි ඇත්ත මොකක්ද කියලා හෙළිවේ. ඔය බඳුම් කර වංචාවෙත් ඇත්ත මොකක්ද කියලා හොඳට හෙළිවේ කියලා තමයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කරලා තියෙන්නේ. දේශපාලන වේදිකාවේ ඔබ නොදකින ඔබ නොඅසන තවත් බොහෝ දේවල් කියන්න අපි එනවා ලබන සතියේත්. Kanin Kunin Asunukata. Kanin Kunin Asunukata.